निष्पादन සමහරක් නිෂ්පාදන වල අනිසි අතුරු ප්‍රතිඵල ලැබෙන හන්ද. ඉතින් අපි අද සේදමාවතෙන් මේ මිනිත්තු කිහිපේ කතා කරන්න සූදානම් වන්නේ දීප්තිමත් දිදුලන සමකට සැමදා ඔබ විශ්වාසයෙන් භාවිතා කළ ග්ලෝ නිෂ්පාදනය සම්බන්ධයෙන්. ඒ සඳහා අද අපි මෙතනට සම්බන්ධ කරගත්ත ආහාර හා පෝෂණ වේදිනී ශකිලා ගමගේ මෙනවිය. අයිබෝන් සුබ දවසක්. අයිබෝන්. මං කිතන්නේ ලස්සන වෙන්න අපි කවුරුත් යුවතියන් විදිහට කැමති. ලස්සන කියන දේ ඔබ පෝෂණ වේදිනියක් විදිහට සමහරක් වෙලාවට අපි මේ පෝෂණ වේදිනියන් ළඟට යනවා අපේ සිරුරේ බර අඩු කරගන්න අපි මහත වැඩි නම් අපි මේ අපේ කෑම පාලනය කරගන්න ඉන්නේ කියන්නේ නිසියාකාරව කෑම පාලනය කරගන්න ඒ උපදෙස් ලබා ගන්න. ඔබ හිතන විදිහට ඇත්තම කාන්තාවගේ ලස්සන කියන්නේ මොකද්ද? ඔව් අනිවාර්යෙන්ම පූර්ණිකා ඔයා කිව්වා වගේ ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්. අපි එක එක කෙනා ලස්සන දකින්න එක එක විදිහට. දැන් ඔයා කිව්වා වගේ පෝෂණ වේදිනියක් විදිහට මංගාවට එන ගොඩක් දෙනා එන්නේ තමන්ගේ සිරුර නිරෝගීව හැඩැතිව ලස්සන සිරුරක් තියාගන්න ඒ වගේම සුන්දර සමක් නිරෝගී සමක් ඒ වගේ දෙයක් ලබා ගන්න ඒ වගේ දෙයක් වෙනුවෙන් තමයි පෝෂණ වේදිනියක් ළඟට එන්නේ. එතකොට මේ දැන් පෝෂණ වේදිනියක් විදිහට මගේ ළඟට එන කට්ටිය කෙට්ටුවා එනවා අනේ මට අරය වගේ අර ගාන්ට මට මහත් වෙන්න ඕනේ. සමහර වෙනවා අනේ මං මහත වැඩි මට මේ ගාන්ට කෙට්ටු වෙන්න ඕනේ. තව කෙනෙක්ව පෙන්නලා තව කෙනෙක්ව කියලා මට මේ වගේ වෙන්න ඕනේ. මං අහන්නේ ඇයි ඔබ තව කෙනෙක් වෙන්න හදන්නේ? ඔබ ඇයි ඔබව සුන්දර විදියට දකින්නේ නැත්තේ? ඔබ ඔබේ ශරීරයේ බර මං හිතන්නේ අධික ලෙස ඔබ තරත් බාරු ඉනං හෝ අධික ලෙස ඔබ මන්ද පෝෂණ දලක් වෙලා ඔබේ ඉතාම කෙට්ටු ශරීරයක් නම් තියෙන්නේ ඔබ රෝගී තත්වයකින් පෙළෙනං අනිවාර්යෙන් ඒක ගැටලුවක් ඒ සම්බන්ධයෙන් ඔබ පිළියම් ලබා ගත යුතුයි. නමුත් ඔබ උසර සරලන බලකින් යුතුව ඔබ නිරෝගීව සිටින කෙනෙක් නම් ඇයි ඔබ තව කෙනෙක් විදිහට වෙන්න හදන්නේ? ඔබ මං හිතන්නේ දර අපි හැම කෙනෙක්ම සුන්දරයි. අපි හැම කෙනෙක් තුලම යම්කිසි සංගවන සුන්දරත්වයක් තියෙනවා. ඔබ ඔබ තුල තිබෙන සුන්දරත්වය අනිවාර්යෙන් දැකිය යුතුයි. තමන් තුල තිබෙන සුන්දරත්වය තමන්ගේ ආත්මාභිමානය ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම තමන් තුලින් කරගන්න ඕන දෙයක්. විශේෂයෙන්ම කාන්තාවන් විදිහට ඔබ රැකියාවක නිරත වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් දන්න ඔබේ ආත්මාභිමානය ආත්ම විශ්වාසය කොතරම් ඔබට වැදගත්ද කියන දේ. ඒ වගේම තමයි ඔබ ගෘහණියක් වුණත් ඔබට කිසි විටකවත් මම ඉන්නේ ගෙදර මම ලස්සන වෙන්න ඕනේ නැහැ කියන දේ ඔබට අදාළ වෙන්නේ නැහැ. ඔබ ඔබ සුන්දර විදිහට දකින්න ඔබේ ස්වාමි පුරුෂයා කැමති තමන්ගේ දරුවන් කැමති තමන්ගේ අම්මා ලස්සන විදිහට ඉන්නවා දකින්න. ඒකෙහිඳ ඔබ ගෙදර ඉන්න කෙනෙක් කියලා ඔබේ සුන්දරත්වය ගැන අවතක්සේරු කරලා ඒ ගැන නොසලකා හැරලා සිටින්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි මං හිතන්නේ. හරිද? ඔබ කාන්තාවක් නම් අනිවාර්යෙන් අපි ඕනම කෙනෙක් තුළ සුන්දරත්වයක් තියෙනවා. තමන් ඒ තමන් තුළ තියෙන සුන්දරත්වය හඳුනාගෙන ඒ සුන්දරත්වය පිළිබඳ යම්කිසි අවධානයක් යොමු කරලා පෝෂණය තුළින් විවිධ සත්කාර තුළින් අපි ඒ සුන්දරත්වය පවත්වා ගැනීම සහ වර්ධනය කර ගැනීම තමයි සිදු කරගත යුත්තේ. ඔව්. ඒ අතර දැන් අපේ කාන්තාවන් වෙනදාට වඩා ඒ කියන්නේ ඉස්සරට වඩා හුඟක් මේ වෘත්ති මට්ටම් වලින් ඉහළ තැන් වල ඉන්නවා කාන්තාව කියන්නේ. හරිම බුද්ධිමත් තීන්දුව తీරන ගන්නකොට දැන් අපි අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් ගන්නකොට ඕනම දෙයක අපි ඒ පිළිබඳව දැනුවත් වෙලා ඉන්නේ මොනවද මෙහි අඩංගු විද්‍යාත්මකව මේ අපි ලබා ගන්න මේ පෝෂණ සත්කාරය ගැන දැනුවත් වෙලා ඉන්නේ කොච්චර වැදගත්ද? අනිවාර්යයෙන්ම ඔබ යම්කිසි සත්කාරයක් බාහිර හෝ වේවා අභ්‍යන්තර හෝ වේවා ඕනෑම ආකාරයක සත්කාරයක් ලබා ගන්නවා නම් ඔබ අනිවාර්යෙන් මේ පිළිබඳ ඉතාම හොඳ අවබෝධකින් යුක්තව එය භාවිතා කළ යුතුයි. ඒ තමන් භාවිතා කරන නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය මොන විදිහටද ඔබට බලපාන්නේ කියන දේ පිළිබඳ විද්‍යාත්මක පසුබිම මූලික දැනුමක් හරිය ඔබ සතුව තිබීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මොකද අපි වෙළඳපළේ ගත්තොත් බාහිර සත්කාර වේවා අභ්‍යන්තර සත්කාර වේවා නිෂ්පාදන ඉතාම රාශියක් දැන් අපිට තියෙනවා වෙළඳපොලේ හොයාගන්න. එතකොට අපිට මේ හැමදේම අත්හදා බලන්න යන්න බෑ. ඔබ විසින් ඔබ පරීක්ෂණාගාර මීයක් බවට පත් කරගන්න යන්න එපා.
මේ නිෂ්පාදන සිදු කරන ආයතන තියෙන්නේ ඔබ වෙනුවෙන් ඒ කටයුත්ත සිදු කරන්න. ඔවුන් යම් නිෂ්පාදනයක් වෙළඳපොළට ලබා දෙනවා නම් ඔවුන් ඒ තමන්ගේ නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය තහවුරු කරලා තියෙන්න ඕනේ. එය ආරක්ෂිතයි කියන දේ තහවුරු කරලා තියෙන්න ඕනේ. ඒ වගේ නිෂ්පාදනයක් ඔබට අනිවාර්යෙන් තෝරා ගන්න පුළුවන්. ඔබ යම් කිසි නිෂ්පාදනයකට යොමු වෙනවා නම් එක්කෝ ඔබට විශේෂඥ සමපිළිබඳ විශේෂඥ වෙත වෛද්‍යවරයෙක් හෝ එහෙමත් නැත්නම් පෝෂණ අතිරේකයක් වගේ දෙයකට යොමු වෙනවා නම් පෝෂණ වේදිකයක් වගේ කෙනෙක්ගෙන් හෝ එහි අන්තර්ගතය පිළිබඳ අනිවාර්යෙන් දැනගන්න පුළුවන්. නමුත් ඔබට විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ පෝෂණ වේදිකයක් කියන්නේ ඔබ නිරන්තරයෙන් හමු වෙන කෙනෙක් නෙමෙයිනේ. එනිසා ඔබට සුදුසුකම්ලත් ඖෂධ වේදිකයෙක් ෆාමසිස් කෙනෙක් වගේ මාර්ගයෙන් ඔබ යම් කිසි නිෂ්පාදනයක් භාවිත කරන්න පෙළඹෙනවා නම් එහි නිෂ්පාදනයේ සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ එමගින් ඔබේ සමට ඔබේ ශරීරයට මොන වගේ බලපෑමක් කළ හැකිද යන්න දේ පිළිබඳව අනිවාර්යයෙන්ම අවබෝධයක් ලබා ගත යුතුයි. හොඳයි අපි ග්ලෝ පිළිබඳව ග්ලෝ නිෂ්පාදනය කියන්නේ වසර 15ක පමණ කාලයක් තිස්සේ රටවල් 33ක ඉතාමත් ප්‍රචලිත නිෂ්පාදනයක් බොහෝ දෙනෙක් භාවිත කරන විශේෂයෙන් කියනෝනේ ප්‍රංශයේ ස්පින් කන්ට්‍රෝල් ආයතනය ග්ලෝ පිළිබඳව ප්‍රතිඵල විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා. ඒ නිසා ඔබ මේ නිෂ්පාදනය මිලදී ගන්නකොට අර මෙතුමි සඳහන් කරා වගේ ශකිලා ගමගේ මෙනිමේ සඳහන් කළා වගේ ඔබට පුළුවන් මේ නිෂ්පාදනයේ අන්තර්ගතය පිළිබඳව දැනුවත් වෙලා නිවැරදිව නෝනම දෙයක් අපි භාවිත කරනකොට නිවැරදිව භාවිත කරන්න ඕනේ. නිවැරදිව මේ දේවල් භාවිත කළොත් ඉන්න ඔබට නිසි ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්. මම හිතන්නේ මේ අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් ලෝවැනි අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් දැන් අපි ආහාර සමබරව ගත්තත් තවත් මෙවැනි අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් ගැනීම වැදගත්ද? ඇත්තරම කිව්වොත් පූර්ණිකා අපි පෝෂණ සත්කාරයකින් බලාපොරොත්තු වෙන්නේ අපි වල කියන්නේ පෝෂණ අතිරේක dietary supplements. සප්ලිමන්ට් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ එදිනදා අපිට ආහාර තුලින් ලබා ගන්න බැරි පෝෂණ අවශ්‍යතා පෝෂණ අඩුළු හුඩුකම් සපුරා ගන්න එක. එතකොට ඔබ යම්කිසි පෝෂණ අතිරේකයකට යොමු වෙනවා නම් එහි අන්තර්ගතයේ පිළිබඳ සැලකිලිමත් වෙලා ඒ ආසාත්මිකතාවයන් හෝ විවිධ අතුරු ආබාධ හෝ ඒ වගේ යම්කිසි ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් මොනක්වත් නැත්තම් එහෙම විශ්වාසදායි විශේෂයෙන් පාරිභෝගික විශ්වාසය දිනාගත්ත යම්කිසි නිෂ්පාදනයක් භාවිතයෙන් ඔබේ සමේ සුන්දරත්වය තවදුරටත් තහවුරු කරගන්න අනිවාර්යෙන් පුළුවන්. හොඳයි අපි මේ දුරකතනං කොස්සේ ඔබට ඔබේ ලස්සන පවත්වා ගන්න වැඩි දියුණු කරගන්න ග්ලෝවින් සීක්‍රට් එහෙම නැත්නම් කොහොමද මේ තමන්ගේ රූසප්පුව තමන්ගේ සම දිදුලන සමක් විදිහට පවත්වාගෙන යන්නේ කියන එක දැන් පිළිබඳ දැනුවත් කර දැනුවත් වෙන්න දුරකතන අංක දෙකක් තියෙනවා 077 34 171 අනිත් දුරකතන අංකේ 011 43 753 64 ඊට අමතරව ඔබට පුළුවන් YouTube චැනලේ හරහා ග්ලෝ ශ්‍රී ලංකා YouTube චැනලේ හරහාත් Facebook පිටුවක් තියෙනවා මෙගා වීකියා ග්ලෝ මේ සියලුම මාධ්‍ය භාවිතා කරලා ඔබ ලබා ගන්න නිෂ්පාදනයේ පිළිබඳව දැනුවත් වෙලා මේ නිෂ්පාදනයේ නිසියාකාරව හරියාකාරව ලබා ගන්න. දීප්තිමත් දිදුලන සමකට සැමදා ග්ලෝ මේ වෙනකොට මේ භාවිතා කරන අය ප්‍රතිඵල අත්විඳලා ඇති. නමුත් අලුතෙන් කෙනෙක් මේ පිළිබඳව දැනුවත් වෙනවා නම් අපි කතා අපි සඳහන් කළ දුරකථන අංක Facebook පිටුව YouTube චැනලේ ඔස්සේ ඔබට මේ නිෂ්පාදනය ගැන වැඩිදුර දැනුවත් වෙන්නට පුළුවන්. වයස ගියාට කමක් නැහැ. අපි හැමදාම ලස්සනට ඉන්න ඕනේ නේද? ශකිලා. ඒකත් පොඩි උපදේශයක් දෙමු පෝෂණ වේදිනියක් ඇත්තරම දැන් ඔබ කිව්වා වගේ ගොඩක් අය වයසට යද්දි විවාහ වුණාන් පස්සේ දරුවන් ලැබුණාන් පස්සේ ගොඩක් ලාට කාන්තාවන් තමන්ගේ සුන්දරත්වය ගැන හිතන්නේ නැහැනේ. මම පටන් ගන්නකොටම කිව්වා වගේ ඔබ වයස ගියා කියන එකේ කිසිම මේවකක් නැහැ. විශේෂයෙන්ම අවුරුදු 35 40 වගේ වෙනකොට අපේ වියපත් වීමේ ලක්ෂණ මතුවෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කාලයකදී ඔබ පෝෂණ අතිරේකයක් ලබා ගන්නවා නම් විශේෂයෙන්ම මේ පෝෂණ අතිරේකවල තිබෙන ඒ සඳහාම විශේෂ විච සංඝටක තියෙනවා ඇන්ටිඔක්සිඩන්ට්ස් වගේ දේවල්. එතකොට ඒ වගේ සංඝටක වලින් ඔබේ වියපත් වීමේ ශීඝ්‍රතාවය අඩු කරන ඔබේ තරුණ බව කාලයක් පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා. එහෙමනම් හැමදාම ඔබට ලස්සනට ඉන්න පුළුවන් සමබර ආහාර වේලක් එක්ක නිවැරදිව මේ පෝෂණ අතිරේක ලබා ගන්නකොට දැනුවත් වේ පිළිබඳව ලබා ගත්තොත් ඔබට හැමදාමත්ම සුන්දර ලස්සන යුවතියක් විදිහට කාන්තාවක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. එහෙමනම් බොහොම ස්තුතියි ආහාර හා පෝෂණ වේදිනී ශකිලා ගමගේ මෙනවීට අපිව දැනුවත් කළාට. අපි සාමාන්‍යයෙන් ලබා ගන්න දැනුමට වඩා වැඩි දැනුමක් ඔබෙන් ලැබුණා. බොහොම ස්තුතියි. අපි නැවතත් මුණ ගැහිමු. අයිබුවන්. අයිබුවන්. දීප්තිමත් දිදුලන සමකට ග්ලෝ සමසඳහ වූ පරිපූර්ණ පෝෂණ සත්කාර.